අපි මේ ඇවිල්ලා ඉන්නේ සින්සලා ස්පෝර්ට්ස් නිස් ලංකාවේ ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කිරීමේ මාධ්‍ය දායකත්වයේ වෙනුවෙන් තෝරාගත්තු හොඳ රැස්සින් ශාලාවක තමයි අපි මේ ඉන්නේ තේනි කොණ්ඩසාල ප්‍රදේශයේ මේ ආසනවල ඉඳගන්නේ මේ ප්‍රදේශයේ ප්‍රභු චරිත ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මුත්තයා මුරලිදරන්ගේ පියාට පවා මේ ආසන වෙන් වෙලා තියෙනවා ක්‍රීඩා පිටියකට ප්‍රදේශයක් වෙනස් කරන්න අටක් වෙනස් කරන්න කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියන කාරණා ටික මේ පිටනේ ඇතුලේ තියෙනවා ලංකාවේ ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කිරීමේ කාර්යභාරයට උර දෙන්න උත්සාහ කරන මාධ්‍ය මෙහෙයුමක් නිරත වෙන ස්පෝර්ට්ස් නිස් ඒ නිසා තමයි කුණ්ඩසාලේ මේ පිටනේ මේ රැස්සින් ශාලාවට ආවේ මේක නිර්මාණය කරන්න බෝධනෙක් එකතු වෙලා තියෙනවා ඒකට මුල් වෙච්ච පුද්ගලයෙක් ඉන්නවා ඔහු ජාතික මට්ටමේ පුහුණුකරුවෙක් ඔලිම්පික් තරගාවලිය පවා නියෝජනය කරපු පුහුණුකරුවෙක් අපි ඔහු හොයාගෙන ආවේ මේ පිටණිය කතාව අහන්න වගේම ඔහුගෙන් අපිට දැනගන්න ගොඩක් කාරණා තියෙනවා ඒ කාරණා ගොඩක් ඔබට වැදගත් වෙයි ක්‍රීඩාව පිරිණු සමාජයක් නිර්මාණය කිරීමේ වැදගත්කම සඳහා වසන්ත කුමාර හිටපු ජාතික බොක්සින් පුහුණුකරුවා හරිනේ හරි අපි එතන ඉඳලා මේ මේ පිටණියට එමු කලින් බොක්සින් රින්ග් එකෙන් බහලා මේ පිටණියට අවිල්ල පිටණිය කතාව පොඩ්ඩක් අපිට කියනවාද ආයි බුවන් ඉස්සලා හරි ආයි බුවන් අතරේ කොවිඩ් එක ලැබිච්ච අපිට මම හිතනවා අපේ කොවිඩ් වල දුන්න යහපත් ප්‍රතිඵලයක් තමයි මේ මුත්තයිය මුල්ලිදරන් ක්‍රීඩාංගණය කියලා කියන්නේ මොකද කොවිඩ් වලට අපි ඒ කාලය තුල හිර වෙලා ඉන්නකොට ගෙවල් වලට අපි ගමේ සියලුම දෙනා එකතු වෙලා ගමේ ප්‍රජාව එකතු වෙලා අපිට පුළුවන් වුණා අයාලේට ගිහිල්ලා තිබුණ ග්‍රවුන්ඩ් එකක් අද වෙනකොට දවසට 100 දෙනෙක් විතර පාවිච්චි කරන ග්‍රවුන්ඩ් එකක් බවට පත් කරන්න. ඉතින් මේක අපි කුණ්ඩසාලේ ගමේ ඉන්න සියලුම දෙනාගේ සාමුත්තයගේ තාත්තා මතක් කරන්න ඕනේ මුරලිදර මහත්තයා එතුමාගේ පරිත්‍යාගය සහ ගමේ සියලුම දානපතියන්ගේ පරිත්‍යාගය ශ්‍රමය එකතු වෙමින් බිහි වෙච්ච කොවිඩ් වල ප්‍රතිඵලයක් කියලා තමයි හඳුන්වන්න පුළුවන් වෙන්නේ. يعني කොවිඩ් වල යහපත් ප්‍රතිඵලයක් තියෙනවා. යහපත් ප්‍රතිඵලයක් තියෙනවා. ඔව්. දැන් මේ දැන් අපි මේ ගමේ පොඩ්ඩක් ඇවිදිද්දි වසන්තකගේ ගිහ හොයාගෙන යද්දි අපිට මේ පිටණිය ගැන අහන්න ලැබිච්ච කතා ටිකක් තියෙනවානේ. ඒක මේ පොලිසිය මහත්වරුන්ගෙන් තමයි අහන්න ඕනේ. හරිම කතාව. මොකද්ද මේ කතාව? ඒ කියන්නේ අතර දැන් ওই අවුරුද්දකට විතර කලින් ගත්තොත් මේක විවිධ අපචාර ක්‍රියා වෙන රජදහනක් වෙලා තිබුණා. දැන් අපි මේක සුද්ධ පවිත්‍ර කළා මේ ගානට ගන්නකොට අපිට මාස 3-4ක් ගියා. ඊට පස්සේ ඔයිසි මහත්තයා මෙහේ බණ්ඩාර එතුමත් මම බොක්සින් ක්‍රීඩකේ මේ ඔයිසි මහත්තයා අපේ චීෆ් ගෙස්ට් විදියට ආවා අපි කරපු ක්‍රිකට් ටුර්නමන්ට් එකේ. ඇවිල්ලා එතුමායි කතා වෙද්දී එතුමා මතක් කරලා කිව්වා අපිට කරන්න බැරි වෙච්ච දෙයක් ගමේ ප්‍රජාව එකතු වෙලා ක්‍රීඩාවට කැමති අය එකතු වෙලා ගම වෙනස් කරා මේ ග්‍රවුන්ඩ් එක මේ තැනට ගෙනාවිලාද කියන සතුටුයි. කිසිම දෙයක් වෙන්නේ නැතුව ක්‍රීඩා ලෝලින්ගෙන් නැත්නම් ක්‍රීඩා කරන අයගේ ශාරීරික ව්‍යායාම සඳහා පාවිච්චි කරන තැන බවට පත් කරන්න පුළුවන්. ඒකට තව විදිහකට කිව්වොත් තමයි ශරීරයේට වස විස එකතු වුණු තැන අද ශරීරවලට යහපත් දේ එකතු කරන ව්‍යායාම කරන ශාරීරික නිරෝගීව ශක්ති සම්පන්නව තබා ගන්න භූමියක් බවට පත් වෙලා තියෙනවා මේ ව්‍යායාමයේ නිසා. එහෙමනේ? එහෙමයි. ඔව්. එතකොට අපි නිරන්තරයෙන්ම කියන කාරණයක් නෙමෙයි මේ. ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කරන්න ඕනි, විදිහක් අපි කල්පනා කරන්න ඕනි, ඒ දේවල් කතා කරන්න ඕනි. මේව ඇතුලේ මෙහෙම ගමක් වෙනස් කරන්න ක්‍රීඩා පිටියකට පුළුවන් නම්, ගමේ අපචාර අනාචාර නවත්තන්න ක්‍රීඩා පිටියකට පුළුවන් නම්, ක්‍රීඩාව ගැන මේ රටේ මිනිස්සු මිට වැඩිය බරපතල විදිහට වගකීම් සහගත හිතන්න ඕන කියන කාරණේ තමයි අපි හැවිලෙම කියන්නේ. වසන්ත, දැන් ගමේ කී දෙනෙක් මේ පිටිනේ පාවිච්චි කරනවද? 100කට වැඩි දෙනෙක්. ඒ දෙනෙක් පාවිච්චි කරනවා. කියන්නේ ලෙඩ දුක් තියෙන්නේ නැති අය තමන්ගේ ශාරීරික සෞඛ්‍ය ආරක්ෂා කරගන්න මේක පාවිච්චි කරනවා. පාවිච්චි කරනවා. උදේට සාමාන්‍යයෙන් අපිට උදේ පාන්දර 6 ඉඳලා දැක්කොත් සාමාන්‍යයෙන් අයියේ 40ක් වගේ ප්‍රමාණයක් බලන්න පුළුවන්. ඊට පස්සේ හවස 5 ඉඳලා 4 ඉඳලා ගත්තොත් විවිධ ක්‍රීඩාවල නිරත වෙන අය විශේෂයෙන් රග්බි ක්‍රීඩා ගන්න 7 ටැප ගහන්න අපේ කොල්ලෝ එකතු වෙලා හවස 6 7 වෙනකන් සෙල්ලම් කරනවා. ඊට අමතරව කුණ්ඩසාලේ බස්නා බණ්ඩාරනායක විද්‍යාලයේ ෆුට්බෝල් ප්ලේයර්ස් මම හිතන්නේ ඒගොල්ලොත් හරි ලීඩින් ෆුට්බෝල් ගර්ල්ස් ටිකක් ඉන්නවා පාපන්දු ක්‍රීඩා කරන ලංකාවේ එක ඒජ් ගෲප් එකක නම්බර් 1 2 වගේ වෙලා තියෙනවා ඔල් අයිලන්ඩ්.
ඉතින් ඒගොල්ලෝත් ඇවිල්ලා මෙතන ප්‍රැක්ටිස් කරනවා ඊට අමතරව අවුරුදු උත්සව වලට දැන් ලොකු ඉල්ලුමක් තියෙනවා අපිට එක එක උත්සව පවත්වන්න ඉතින් සතුටු මේ අවුරුද්දක කාලය තුල ග්‍රවුන්ඩ් එකේ මේ තියෙන දිනුව දැක්කම ඔව් පැහැදිලි මේ අපිට දැන් රූපරාම වල ඔබ දකින්නවනේ මේ 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 ආලෝක කුළුණු සයිකල් ලා තියෙනවා සන්ත මේ ආලෝක කුළුණු කොහමද එන්නේ සහ ඒ ආලෝක කුළුණු බලාපොරොත්තු වෙන්නේ මොකද්ද අපිට යමක් කරන්න ඕනේ කියලා හිතුනහම මට හිතෙන්නේ ඒකට විවිධ විවිධ බාධක තියෙනවා එක මොඩල් නැහැ එක දේශපාලන අධිකාරියේ අපිට සහයෝගය නමුත් අපේ ගම ඊට වඩා කුණ්ඩසාලි ක්‍රීඩා සමාජය එහෙම නැත්නම් කුණ්ඩසාලි ගමේ මිනිස්සු ඊට වඩා වෙනස් අපිට හිතුණා දැන් කරන් ඒ ක්‍රීඩා සමාජය කියන්නේ ගමමයි ක්‍රීඩා සමාජය කියන්නේ ගමමයි මම කියන්නේ අනිත් අධිකාරීන් වල අපි හොය හොය ඉන්නේ කියොත් ඒක නැහැ කියලා බලවල ඉන්නේ කියොත් අපිට මේක කරන්න බැරි වෙනවා ඒක නිසා අපි එවලෙත් මතක් කරන්නේ මුත්තයගේ තාත්තව ඉතාම ආදරෙන් එතුමාගේ මුදල් පරිත්‍යාගය සහ අපේ ගමේ අපේ සමාජිකයන්ගේ මුදල් පරිත්‍යාගය තුලින් අපිට පුළුවන් වුණා සස්ටේනබිලිටි දිනු කරන්න ඕනේ කියන තැන මේ දැන් මේ ගරුණ්ඩ එක ගත්තොත් විශේෂත්වයක් තියෙනවා මේන් එහා පැත්තේ තියෙන්නේ නේෂන් බිල්ඩින් කියන ලංකාවේ ලොකු ආයතනයක් ඒ කියන්නේ පරිසරයත් එක්ක ජීවත් වෙන ආයතනයක් ඒතර ඒ ආයතනය තුලින් එන ඔක්සිජන් ටික මේ වටේ බැලුවත් මේ ගස් ටිකත් එක්ක තියෙන මේ සුන්දරත්වය සහ මේ විශේෂත්වයත් එක්ක අපි හිතුවා සෝලා කියන කන්සෙප්ට් එකට යන්න ඕනේ කියලා එතකොට සෝලා තියෙන එකත් එක්ක දැන් කොවිඩ් එකත් එක්ක අපි තව හිතුව දෙයක් තමයි දැන් මිනිස්සු වැඩි පුරාවොත් ඔගේ ස්ප්‍රෙඩ් වෙන්න පුළුවන් එතන මේ සෝලා ලයිට් දැමීම තුල හයම් පස්සේ අවිල්ලා එක්සර්සයිස් කරන අයටත් ඒගොල්ලන්ට ඔපචුනිටි එකක් තියෙනවා 6-7 වෙනකම් කරන්න ඕනේ විලාව කරන්න පුළුවන් ඕනලා කරන්න පුළුවන් මේ තව කෑල්ලක් කියන්න තියෙනවා දැන් මේ ගම මෙච්චර එකවල වැඩ කරනවානේ දැන් මේ මේක සපත්තුවේ පේනවත් දන්නේ නැහැ සපත්තුනේ කකුල තමයි පොඩ්ඩක් පෙල්ලුනේ හරි දුෂ්කර පාරක කාගවත් අවධානයට ලක් වෙච්ච ගමේ මිනිස්සුන්ට හදන්න බෑනේ පාරව ඒ පාරක තමයි මේ ක්‍රීඩා පිට්ටනියට එක පැත්තකින් ඉන්න තියෙන්නේ ඒ නිසා මෙච්චර ලස්සන විදිහට හිතන මිනිස්සු ඉන්න ගමක පාර ගැනත් හිතන්න බලදැනට මතක් කරනවා මම හිතන්නේ මේ වසන්ත මේ මේ මේක අතුරු කතාවක් නමුත් අපේ දුෂ්කරතාවයට මොන දුන්නේ සතර මේ කියන්නේ ඔවයි මම නම් ඇත්තට මේ කතාව දැන් කියන්න අකමැති කියලා කියලාම ඇති වෙලා නිසා ඉතින් ඒක අපිට කරන්න පුළුවන් නම් අපි කරනවා අපි එක සැරයක් නම් ඇත්තට අපි කොන්ක්‍රීට් වගේයක් දාගත්තා මුදල් දීලා එතනින් එහාට අපිට කරන්න නමුත් දේශපාලන අධිකාරී විවිධ තනමුල කියලා තියෙනවා නමුත් ඒක වෙන්නේ නැහැ නමුත් ඉතින් එතනින් එහාට මම කතා කරන්න කැමති නැහැ ගැන ක්‍රීඩාව නිසා එකතු වෙච්ච ගම ඒ එකතු වීම බොහෝ දේ වෙනස් කරන්න පුළුවන් කියන කාරණය මේ ක්‍රීඩා පිටිය දැක්කම පේනවා. ඒවා යහපත් විදිහට තමයි වෙනස් කරන්න පුළුවන් කියන කාරණේ මේ ක්‍රීඩා පිටිය දැක්කම පේනවා. ඒ නිසා පාරත් වෙනස් කරන්න මෙයට උදව් කරයි කියන විශ්වාසය තියාගෙන අපි මේ වසන්තගේ ප්‍රධාන විෂයයට පිවිසෙන්න සූදානම්. දැන් පුහුණුකරුවෙක් නෙමෙයි. බොක්සින් සංගමයේ උපසභාපතිවරයා. අලුත් භූමිකාවයි පරණ භූමිකාව අතර තියෙන පරතරය හැදෙන්නේ කොහොමද? ඒක ටික දීර්ඝ කතාවක් මම හිතන්නේ ඒක කෙටින් කියොත් මම ඔලිම්පික්ස් ගියේ 2008 ඊට කලින් මගේ බොක්සින් සම්බන්ධතාවයේ ඇති වෙන්න වෙන්න අපෝ ජෝසෙෆ් විශ්වවිද්‍යාලේ මමයි මල්ලි මගේ කෝච් නේ ජයසිංහ සර් ඒ එස් පී ජයසිංහ ඊට පස්සේ මම රත්නපුරේට යනවා අපි තාත්තා පෙන්ෂන් ගත්තට පස්සේ රත්නපුරේට ගිහිල්ලා ගමට යනවා අපි වෙන අපේ තනි වෙලා වගේ හිටිය අපි කරා ඊට පස්සේ ගියාට පස්සේ මමයි මල්ලි තනියෙන් ප්‍රැක්ටිස් කරනවා එතනදී සීබලි මැද මහදේ මල්ලි කලින් යනවා ඊට පස්සේ මම ඒ ලෙවල්ස් වලට යනවා ගිහිල්ලා එතකොට හිටියේ අපේ ඉතිහාසයේ සීබලි ඉතිහාසයේ වෙනස් කරපු දවස් හඳ විද්‍යාල්පතිවරයෙක් ගුණතිලක සර් ඉතින් ගුණතිලක සර්ගේ සහයෝගය ඇතුව විවිධ දුෂ්කරතා විවිධ බාධක මැද ලංකාවේ අපිට පුළුවන් වෙනවා අවුරුදු දෙකක් තුනක් යනකොට ලංකාවේ බොක්සිං ආධිපත්‍යය ලබා ගන්න. ඉතින් එන්නේ බොක්සිං ඉස්කෝලේ කියලා කියන්න පටන් ගත්ත සීවලියට. ඔව් මම හිතනවා අයියේ ගොඩක් වෙලාවට මම එක සැරයක් මට මතකයි අපි අවුරුද්දේ තියෙන සියලුම ශූරතා දින්නේ අපි 1998 එල්විජාරි ටීම් ජස්ට් ස්ටොප් ෂීල් ජුනියර්ස් නෝ ඔක්කොම දිනු දිනලා අපි ට්‍රිප් එකක් දෙනවා ඒ දවස්වල. ඒ ට්‍රිප් එක යනකොට බස් එකේ යනකොට ඒ දවස්වල යුද්ධේ තිබුණ කාලේ වගේ මට මතකන. ඒ යනකොට ආමියක නැවතුම කියන බොක්සිං ගහන ඉස්කෝලේ බොක්සිං ගහන ඉස්කෝලේ සීවලී කියලා කියනවා. ඒකට ඉතින් අපිට හරි කේල් කඩුවසවත් මතක් කරන්නේ එතකොට. ඉතින් ඒ වගේ ලස්සන කතා ටිකක් තියෙනවා මේ බොක්සිං වලින් හැදිච්ච සීවලී කියන නාමය. ඉතින් කියනකොටත් ඒක ඇඟට හරිම වෙනසක් දෙනවා. ඔව්. මයිල් කෙලින් වෙන කතාවක්. මේ මේ පිට්ටනිය ගැන සංකල්පයාව වගේම සීවලියට බොක්සිං බෝ කිරීමේ කාර්යයත් කරන්නේ වසන්ත. ඒ නිසා මේ ක්‍රීඩාව සම්බන්ධයෙන් අලුත් දේවල් එක එක තැන්වල පළ කරන්න ඔබ දක්ෂයි. මේ පිට්ටනිය හරහා ඔබ කළ තියෙන හේදී කියලා මම කියන්නේ. ඔව්යි දැන් මම හිතනවා ඉතින් අර මම හිතන්නේ ඇඟේ මිනිස්සුන්ගේ ක්‍රීඩාව තියෙන්න ඕන. ඒක අපිට බලහත්කාරයෙන් කාටවත් දෙන්න බෑ.
එතකොට බොක්සිං වල හිටියා. එතකොට මං කියන්නේ ක්‍රීඩා වාරා හෝ රැකියා වාරා හෝ බිස්නස් එක හරහා හෝ අර ක්‍රීඩාවත් එක්කින ජම්ම ගතිගුණ කියලා දෙයක් තියෙනවා. අන්න ඒවා අපි කොතනට ගියත් අපේ ඔටෝමැටිකලි එනවා. මිනිසුන්ට පේනවා. මම මෙහෙම කිව්වොත් එහෙම. දැන් මේ කුණ්ඩසාල ගමම ක්‍රීඩා පිටියත් එක්ක හැවල ඉන්නවානේ. මේ ගමේ හැමෝගෙම කියන්නේ හැම මිනිස්සෙක්ගෙම ඇඟේ ක්‍රීඩාව තියෙනවා. ඒක අවදි කරන්න සහ කූඩ් ගන්න කෙනෙකුයි නැති. මම හිතන්නේ ඔබ කරන්නේ ඒක. නැත්තම් මේ පිටිනේ ආරස්සාවේ නැහැ ගම එක්ක වෙන්නේ නැහැ පිටිනේ පිටිනේ. ඔක්කොගේම සහයෝගයත් ඇත්ත මගෙත් ලීඩර්ෂිප් එකක් එක්ක අපිට ඒක කරන්න පුළුවන්. ඔව්. දැන් මේ මේවා ගමේ ප්‍රභූ ඔක්කොම ඉඳගන්න කතා කරන්න. ඔව් ඔව්. මෙතනට අපේ ඉන්න මේ ගමේ ඉන්න සියලුම ගොඩක් අය එක්සිකියුටිව් මෙම්බර්ස්ලා ඇතුළු අපේ ඉන්නවා 30ක් විතර සමාජිකයෝ ඉන්නවා 100කට වැඩි ප්‍රමාණයක්. ඉතින් අපි හැම මාසයකට සැරයක්ම තුන්වෙනි සතියේ ඉරිදා හවස 4ට හම්බ වෙනවා. හම්බෙලා අපි ප්ලෑන් කරනවා මොනවද අපි කරන්න කියලා. ඉතින් ඒ තුළ ගමේ තියෙන සහයෝගය, ගමේ තියෙන ප්‍රශ්න, ගමේ තියෙන විවිධ දේවල් සහයෝගිතාවය වර්ධනය කරන නිසා ක්‍රීඩාව දියුණු කරන්න අපි පුළුවන් තරම් උත්සාහ කරනවා. අනිත් එක තමයි අර මිනිස්සු ඇක්ටිව් නැති වුණොත් මිනිස්සු තුළ ශාරීරික ව්‍යායාම වලින් මිනිස්සු ස්ට්‍රෙස් වෙලා ඉන්න කාලෙක, කොවිඩ් වගේ කාලෙක මේ වගේ තැනක් තියෙන දුර ඉඳලා එනවා. මම හිතන්නේ කිලෝමීටර් 10 15 ඉඳලාත් මේ ග්‍රවුන්ඩ් එකට එනවා දුවලා යන්නේ. මොකද විශේෂත්වය වෙන්නේ මෙතන තියෙන මේ ඔක්සිජන් ටික ගන්න මම හිතන්නේ මම කොහෙට ගියත් පුළුවන් කියලා ඒ වෙලාවට. ක්‍රීඩාවට පුළුවන් ගමක් එකට අරගෙන එක තැනක ඉඳන්න. මේ වැඩේ වෙලා තියෙන කුණ්ඩසාලේ ඒ වැඩේ. ඒ නිසා ඒ ගම ආද එකට ඉන්න නිසා මාරි ඉස්සලා කිව්ව පාර ගැනත් පොඩ්ඩක් බලන්න කියන කාරණේ මතක් කරන ගමන්ම බොක්සිං වලත් වගකීමක් දරන නිසා මම අන්තිමට අහනවා. අද ගොඩක් කතා කරන්න හිටියේ බොක්සිං ගැන. හැබැයි මම හිතන්නේ බොක්සිං වලට වැඩිය ගමක් මේ විදිහට එකතු කරන්න පුළුවන් දෙයක් ක්‍රීඩාවෙන් කරනවා නම් විශේෂයෙන්ම ස්පෝර්ට්ස් නිස් හිතන විදිහට ක්‍රීඩා සංස්කෘතියක් නැත්නම් ඒ මිනිස්සුන්ගේ ඇකට ක්‍රීඩාව කාවද්දන ක්‍රමවේදයක් අපිට හදන්න පුළුවන් වෙන තැන ගමේ. ඒක නිසා තමයි වැඩි ඉඩක් මේ පිටින්ට දුන්නේ. හැබැයි අපිට අමතක කරන්න බෑනේ බොක්සිං සංගමයේ උපසභාපතිවරයා මොනවද ඉදිරි බලාපොරොත්තු බොක්සිං සම්බන්ධයෙන්? අද පුහුණු කරුවෙක් හැටියට වැඩ කරන්න හැමැත්තක් නැති නිසා මම ඒ ගැන කතා නොකර පරිපාලකයාගේ තැනට එකතු වෙනවා. ඔව්. හැබැයි බොක්සිං පුහුණු කරුවෙක්ගේ අඩිතාලමත් එක්ක ආපු නිසා මම හිතනවා මට පරිපාලනයේ පහසුයි කියලා. මොකද මම ග්‍රවුන්ඩ් ලෙවල් එක හොඳට දන්නවා. මොනවද කොතනද පික් කරන්න ඕනේ කියන එක දන්නවා. ඉතින් ඒක අර නිකම්ම නිකන් ඇවිල්ලා ක්‍රීඩා බෑග්ග්‍රවුන්ඩ් එකක් නැති කෙනෙක් වෙනකොටලා ක්‍රීඩා බෑග්ග්‍රවුන්ඩ් එකකින් ඇවිල්ලා උපසභාපති බීම සයි වගකීමක් බෙඩාන්සර් මට දීපු එක ගැන මම එතුමාට ලොකු ගරුත්වයක් තියෙනවා. මොකද අපි මේ තැනට ගේන්න MS එකේ ඉඳලා අද මේ තැනට ගේන්න සහ ක්‍රීඩකයෙකුගේ ජීවිතයේ සහ මගේ අධ්‍යාපන කාලයේ ඉඳලා ඩයන් මට ලොකු හයියක් වුණා මම මෙතනට ගේන්න. ඉතින් ඒ දුන්න වගකීම මම හිතනවා ඒක ලේසි නෑ, බැටල් එක අරන් යන එක ලේසි නෑ. මොකද අපි 2008 ඔලිම්පික්ස් ගියේ, අද වෙනකොට 2021 වෙලා 22 අපි ඔලිම්පික් වලට ක්වොලිෆයිඩ් වෙලා නෑ තාම. චැලෙන්ජ් එකක් තියෙනවා. නමුත් ඒ චැලෙන්ජ් එක ගන්න අපිට AB එක විදියට ඩයන්ගේ ලීඩර්ෂිප් එකත් එක්ක හොඳ ටීම් එකක් ඉන්නවා. ඉතින් උපසභාපති කෙනෙක් විදියට මට කරන්න පුළුවන් සේවය පුහුණු කරුවේ තුල මම ඒ වල්ජම් මම ලෝකේ ගත එක්ස්පීරියන්ස් 3 ස්ටාර් කෝච් කෙනෙක් විදියට, ඇඩ්මිනිස්ට්‍රේටර් කෙනෙක් විදියට ඒ ගත එක්ස්පීරියන්ස් එක ලංකාවේ බොක්සිං ක්‍රීඩාව දියුණු කරන්න මගේ පුළුවන් උපරිම කරනවා. ඒ වගේම මම හිතනවා අපි ලොකු ඇචීව්මන්ට්ස් එකක් කරා. කොමන්වෙල්ත් ගෝල්ඩ් මෙඩල්ස් 3ක් ගෙනාවා. ඒක ලොකු ඇචීව්මන්ට් එකක්. ගියතරේ සාෆ් ගේම්ස් ගෝල්ඩ් මෙඩලයක් ගෙනාවා. ඉතින් අපිට AB එකක් විදියට සංගමයක් විදියට ජාතික සංගමයක් හොඳ ටීම් එකක් ඉන්නවා. ඒ ටීම් එකත් එක්ක වැඩ කරන්න ලැබීමට ලොකු සතුටක් වෙලා තියෙනවා. මගේ පළවෙනි මම ESCO එකේ නම් අවුරුදු 15ක් විතර ඉඳලා මට ඒ ESCO එකේ තියෙන එක්ස්පීරියන්ස් ගොඩක් තියෙනවා නිසනයි. උපසභාපති වීම අලුත් අත්දැකීම. නමුත් ඒ චැලෙන්ජ් එක අරගෙන ලංකාවේ ක්‍රීඩාව දිනු කරන්න, බොක්සිං ක්‍රීඩාව දිනු කරන්න, තව ඔලිම්පියන් කෙනෙක් හදන්න මට පුළුවන් උපරිම ශක්තිය මම කැප ගන්නවා. හොඳයි. දැන්ගේ මග පෙන්වීමත් එක්ක ඒ දේ වසන්තර කරන්න පුළුවන් වෙයි කියලා හිතන්න කාරණාවක් තියෙනවා. සීවලිය බොක්සිං හදපු හැටි, මේ ගමේ ක්‍රීඩා පිටිය හදන්න ගම එකතු කරගෙන වැඩ කරපු හැටි, සීවලි දේවල් එක්ක සාහමිකව වැඩ කෙරලා ඒවා යහපත් තත්ත්වයකට පෙරලන්න පුළුවන් හැකියාව වසන්ත කුමාර කියන චරිතයේ ඉතිහාසය පුරාම එකතු කරලා තියෙන නිසා අපිට අනාගතය ගැනත් ඒ හැඟීමෙන් හිතන්න පුළුවන් වෙයි කියන විශ්වාසය තියාගෙන අපි සුබ පතනවා. බොක්සිං ජීවිතය සාර්ථක වෙන්න කියලා, ඒ වගේම මේ පිට්ටනිය පාදක කරගෙන දවසක අපිට මේ ආසන අයින් වෙලා වෙන ආසන හැදිලා තිබුණා.
මේ පිටතින් බිහි වෙච්චි ජාතික මට්ටමේ ක්‍රීඩාතරුවක් එක්ක කතා කරන්න අඩු ගන්න එක ක්‍රීඩකයෙක් එක්ක කතා කරන්න අපිට වාසනාව ලැබේ කියලා අපි ප්‍රාර්ථනා කරනවා මේ වගේ තොරතුරු ඔබට වාර්තා කරන්න ස්පෝර්ට්ස් නිස් නිරන්තරයෙන් බැඳී ඉන්න තාමත් subscribe කරේ නැත්නම් අපේ YouTube channel එක subscribe කරන්න ඒ වගේම අලුත් තොරතුරු දැනගන්න බෙල් ලකුණ දාලා අපිත් එක්ක රැඳී ඉන්න වටිනා කාලය කැප කරලා බොහොම වටිනා අදහස් ටිකක් අතට දෙන්න අපිත් එක්ක ගහුණාට වසන්ත ස්තුතියි ආයුබෝවන් ආයුබෝවන්